ආයිබෝන් කිසු වර්ෂ 2019 වූ ජුනි මාස 25 වන දින අව සතවක තිතියලත් පුජ දින ඉර උදාව පෙරවරු 5:57ට සිඳවන අතර ඉර බැසීම සවස 6:29ට සිඳවෙනවා. සුබ දිසාව උතුරු දිසාව, මරු සිටින දිසාව බස්නාහිර. රාහු කාලයේ සවස 3:21 සිට සවස 4:55 දක්වා පවති. දවසේ දිව්‍යම සුබ මුහූර්තය පෙරවරු 7:57ට උදා වෙනවා. දවස පුරා සනිට උත්තර පුටුප නැගත පවතින අතරය පසුදා පෙරවරු 5:20 දක්වා පවති. මේස ලග්නේ ලග්නාධිපති කුජ බුද සමග 4 වැන්නේ ගමන් කරන අතර චන්ද්‍රය 12 වැන්නේ ගමන් කරන මෙම සතිය මෙම දවස ඔබට කිසිසේත්ම සුබදායක නොවන දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. උඹට සෙම් රෝග වෙනත් මේ සමේ රෝග වගේ දේවල් ඇති වෙන සතියක් හැටියට පෙන්වා දෙන්නේ. හැබැයි සිකුරු මහා දසා ගත කරන අයට පමණක් හදිසි ධන ලාභ අත්න දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. උෂභ ලග්නේ ලග්නාධිපති සිකුරු ලග්නේ චන්ද්‍රය 11 වැන්නේ ගමන් කරන අද දවස ඔබට සෑමතින්ම සුබදායි දවසක්, වාසනාවන්ත දවසක්. හදිසි ධන ලාභ ලොතරැයි වාසනා හිමිවන ජයග්‍රහණ රසත් අත්පත් වන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මිතුන ලග්නේ ලග්නාධිපති බුද කුජ සමග ධනස්ථානයේ චන්ද්‍රය 10 වැන්නේ ගමන් කරන අද දවස තුල ඔබට හදිසි ධන ලාභ ලොතරැයි වාසනා, කොමිස් මුදල්, වාහන ලාභ වගේ දේවල් ඇතිවන දවසක්. විශේෂයෙන් ඔබට හදිසි ලොතරැයි වාසනා අද දිනේ උරගා බලන්න සුදුසු දවසක්. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රය පුණ්‍යස්ථානයේ ගමන් කරන්නේ කුජ බුද ලග්නේ සිකුරු අයස්ථානයේ. එම නිසා කටක ලග්නේ මියන්ට අද දවසේ හදිසි ධන ලාභ ඇතිවන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂ දියුණුවක් ඇතිවන දවසක්. සිංහ ලග්නේ ලග්නාධිපති රවි 11 වැන්නේ රාහු සමග සංයෝග වන අතර ගුරු 4 වැන්නේ සිකුරු 10 වැන්නේ ගමන් කරන අද දවස ඔබට විශේෂයෙන් ජයග්‍රහණ රසත් අත්පත් වන සතිය සතුරන් පරාජය වෙන තමන්ගේ මෙතෙක්කල් අපහසුතාවයකට පත් වෙලා තිබ්බ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දවසක් කියලා පෙන්වා දෙනවා. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ ග්‍රහය අයස්ථානයේ කුජ සමග සංයෝග වන අද දවසේ චන්ද්‍රය 7 වැන්නේ ඔබේ ගමන් කරන්නේ. ඔබට එහෙනම් ලග්නාධිපති අයස්ථානයේ ගමන් කරන අද දවසේ කුජ සමග කුජත් 11යි. ඔබට බොහෝ සුබපලත් වන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. පෙරපින් මතුවෙන දවසක් හැටියට තමයි පෙන්වුම් කරන්නේ. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු 8 වැන්නේ චන්ද්‍රය 6 වැන්නේ අධික සෙම් රෝග වලින් පීඩාවට ලක්වන දවසක්. ඔබට අද දවස කිසිසේත්ම සුබ දවසක් නෙවෙයි, කායික ශක්තියෙන් දුර්වල වෙන දවසක් අද ඔබ. නමුත් ඔබට මව්පියන්ගේ දේපල, දෙමව්පියන්ගේ විශේෂයෙන් පියාගේ දේපල ඔබ නමට ලියවෙන්න පුළුවන් දවසක්. කුච්චක ලග්නේ ලග්නාධිපති කුජග්‍රහය බුද සමග පුණ්‍යස්ථානයේ ගුරු ලග්නේ සනි කේතු ධනස්ථානයේ සිකුරු 7 වැන්නේ රවි රාහු 8 වැන්නේ ගමන් කරන අද දවස උච්චික ලග්නේ මියන්ට මාළවී පංච මහරාජයෝගේ උදාවන. විශේෂයෙන් මෙම දවසේ ඔබට හදිසි ලොතරැයි වාසනාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ධන ලාභයක් ඇති වෙන්න ඉඩ තියෙන මොන දෙයකින් හරි. තමන් ඉඩම් බෝකර් කෙනෙක් නම්, ඉඩම් කොටස් කළ විකුණන කෙනෙක් නම් ඔන්න අද දවස ඔබට හොඳ දවසක්. මෙතෙක් කල උච්චික ලග්න හිමියන්ට ඊතරම් හොඳ දවස් නෙවෙයි ගත වෙන්න තිබ්බේ. චන්ද්‍රයාගේ ගෝචර පළත් එක්ක බලනකොට අද දවස සුබ දවසක්. ධනු ලග්නේ සෙනසුරු ග්‍රහය ලග්නේ ගමන් කරන්නේ ඔබේ ගුරු 12 වැන්නේ ලග්නාධිපති චන්ද්‍රය 4 වැන්නේ. අද දවස ඔබට දෙමව්පියන් බලන්න යන්න හිතන, විශේෂයෙන් මව බලන්න ගියපු නැති අයට ඔන්න මව බලන්න යන්න වෙන දවසක්. තවදුරටත් ඔබගේ විවාහය ප්‍රමාද කරන දවසක්. සෙම් රෝග අධික ලෙස ඇති වෙන දවසක් ඔබට. ඒක නිසා කැමෙන් බීමෙන් ප්‍රවේශම් වෙන්න ඕන දවසක්.
හදිසියෙන්ම ඔබට මිතුරෙක් සොයාගෙන එන්න පුළුවන්, ඔබට උපකාරයක් වෙන අද දවසේ. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු 12 වැනි ගුරු 11 වැනි අයස්ථානේ චන්ද්‍රයා වික්‍රමස්ථානේ අද දවස ඔන්න මෙතෙක් කල් ඔබට හොඳ දවසක් තිබෙන්නේ. අපි දිනපතා බලාගෙන අද දවසේ ඔබට තියෙන වාසනාවන්ත දවසක්, ජයග්‍රහණ රැසක් අත්පත් කරගන්න පුළුවන් සතියක් කියලා පෙන්වා දෙනවා. කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු 11 වැනි කේතු සමග සංයෝග වන චන්ද්‍රයා ධනස්ථානයේ ගමන් කරන, සිකුරු 4 වැනි ගමන් කරන අදාස කුම්භ ලග්නේ හිමියන්ට අද දවසක් බොහොම හොඳ දවසක්. අදිස ධනලාභ වලතුලයි වාසනාව ඇතිවන සතියක්. විශේෂයෙන් කුජගේ, සිකුරුගේ, සෙනසුරුගේ මෙන්න මේ මහදස අතුරු දස ගත කරන කුම්භ ලග්නේ හිමියන්ට ඉතාම වාසනාවන්ත ප්‍රීතිදායක දවසක්. තමන් කරන කියන සෑම කටයුත්තකින්ම සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නවා අද දවසේ. මීන ලග්නේ ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ සනි කේතු 10 වැනි රවි රාහු 4 වැනි චන්ද්‍රය ලග්නේ ගමන් කරන අද දවස බොහොම කරුණාබර දවසක්. ලග්නේ චන්ද්‍රය ගමන් කරනකොට තමයි යම්කිසි පුද්ගලයෙකු දැනගෙන යන්න ඕනේ යාගේ හිත උණු වෙන දවසක්. අද ඔබේ හිත උණු වෙන දවසක්, අනිත් අය කෙරේ විශේෂයෙන් ඔබේ පෙරපින වතු වෙන දවසක්. ඒක නිසා ඔබට ලොතරැයි වාසනා ජයග්‍රහණ ඇති වෙන්න ඉඩ තියෙන නිසා ලොතරැයි වාසනා උරගා බලන්න කියලා කියා සිටිනවා. තෙරුවන් සරණයි.